නාගානමින් බොහෝ අය හඳුනන නාගානන්ද කොඩිතුවක් උදියත් කළ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය කුමන්ත්‍රණය කර බිඳ හෙළුවේ කවුද ශ්‍රී ලංකාව තුල දූෂණයට එරෙහිව තම අවංකකම පාපා නොදී ඍජුව කතා කරන එකම නීතිඥයා වන්නේ නාගාය විනිසුරුවරු රසකට එරෙහිව ඔහු දූෂණ චෝදනා මත නඩු පැවරීය ඔහු පවරා ඇති නඩුවල මූල්‍යමය වටිනාකම රුපියල් බිලියන 21කට අධිකය ඔහු මේ සියල්ල කළේ කිසිම ගාස්තුවක් නැතිවය එසේ පවරන ලද නඩු බොහෝමයක් දිගින් දිගටම කල් ගියේය දූෂණ චෝදනාලත් විනිසුරුවරයෙකු හමුවේ නඩුවක් ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම විනිසුරුවරයා විසින් නගන ලද චෝදනාවක් මත නාගාගේ නීතිඥභාවයද වසර 3කට තහනම් විය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්වල විධායකය අධිකරණය හා පාර්ලිමේන්තුව ස්වාධීන වුවද ශ්‍රී ලංකාවේ අධිකරණය පාර්ලිමේන්තුවේ ගෘහණයේ පවතී රටේ නීතිය දේශපාලඥයින්ට එරෙහිව ක්‍රියාත්මක නොවේ එහෙයින් නාගා 2017 වසරේදී පවතින දේශපාලන ක්‍රමවේදයට එරෙහිව සටනක් ආරම්භ කළේය ඒ සඳහා ඔහුම වියදම් දැරීය 2019 ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීමට ඔහු තීරණය කළේ රටේ ජනාධිපති වීමට වඩා ජනාධිපති මැතිවරණය ජන රජයේ පරම අධිකාරිය වූ ජනතාව බලගැන්වීම සඳහා පාවිච්චි කර ව්‍යවස්ථා විප්ලවයකින් හඳුන්වා දෙන නව ජන රජ ව්‍යවස්ථාවක් මගින් රට නිදහස් කර ගැනීමටය. එවැනි ජන රජයේ පරම අධිකාරිය වන ජනතාව සම්මත කරන ජන සම්මත ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට අබලංගු කළ නොහැක. නීතියේ ආධිපත්‍ය හා විනිවිදභාවය ආරක්ෂා කරමින් ඔහු හඳුන්වා දුන් ජනරජ ව්‍යවස්ථාවේ දූෂණයට කිසිදු ඉඩක් නැත. අධිකරණය සම්පූර්ණයෙන්ම ස්වාධීනය. ජන වර්ග අතර සමානත්වය සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට නව මූලික අයිතිවාසිකම් රැසක් එමගින් අලුතින් හඳුන්වා දී ඇත. ජනතාව බලගැන්වීම සඳහා නාගාදියත් කළ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් ඔහු තනිවම යදවීය. පසුව ඔහු රටේ ගමන් මගෙහි පැහැදිලි වෙනසක් අපේක්ෂා කරන ජනතාවගේ සහයෝගය අපේක්ෂා කළේය. ඔහුට ආධාර දුන්නේ නීතිය ආධිපත්‍ය පිළිගන්නා රටවල පදිංචි යහපත් දිව්‍ය පැවැතක් ගෙවන ශ්‍රී ලාංකිකයන්ය. කිසිම ආධාරයක් ඔහු මුදලින් ලබා නොගත්තේය. වසර 2කට වැඩි කාලයක් පුරා ඔහු දියත් කළ වැඩපිළිවෙලට රුපියල් මිලියන 13කට අධික මුදලක් ආධාර වශයෙන් ලැබිණි. එම ආධාර තම පණිවිඩය රට පුරා ගෙන යාමට ඔහු පාවිච්චි කළ අතර එම ව්‍යාපාරයේ වටා ලක්ෂ 20කට වැඩි ජනතාවක් එක්රොක් විය. මන්ත්‍රීවරයෙකු නොවන ස්වාධීන පුද්ගලයෙකුට ජනපති මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කර තිබූ හේයින් නාගාට දේශපාලන පක්ෂයක සහය ලබා ගැනීමට අවශ්‍ය විය. එහෙයින් නාගාට තිබූ එකම විකල්පය ලියාපදිංචි පක්ෂයකින් මැතිවරණයට තරඟ කිරීමය. ඒ සඳහා ඔක්කොම වැසියෝ පක්ෂය සමග සාකච්ඡා කරන ලද අතර එම පක්ෂයෙන් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීමට ගිවිස ගන්නා ලදී. රටේ දේශපාලනයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන අනෙක් පක්ෂවලට ඒ බව දැන ගැනීම වැළැක්විය නොහැකි විය. ඔවුන් නාගාගේ මැතිවරණ ව්‍යාපාරයේ තොරතුරු ලබා ගැනීමට චරපුරුෂයන් යදවීය. ටෙලිෆෝන් ටැප් කර තොරතුරු ලබා ගන්නා ලදී. නාගාගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඉවත් කර ගැනීමට එරෙහිව ඔවුන් බ්‍රිතාන්‍ය රජයටද ඔහු මුදල් වංචා කරන බවට පොලිස්පතිටද ඔවුන්ගේ ද්විත්ව පුරවැසිභාවය ගැන මැතිවරණ කොමිසමටද පැමිණිලි කළේය. කුමන බාධක එල්ල කළද ඔහුගේ ආධාරකරුවන්ගේ නොමද සහය ඇතිව ඔහු සාර්ථකව ගිවිසුමේ කොන්දේසි ප්‍රකාර බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඉවත් කර ගැනීමට සමත් විය. නාම යෝජනා දීමට දින නියම විය. නමුත් ඔක්කොම වැසියෝ පක්ෂයේ ලේකම් නාගාව වංචා කළේය. ඔහු ඒ සඳහා පැමිණීම ප්‍රතික්ෂේප කළේය. බරපතල අවදානමකට මුහුණ දුන් නාගා වෙනත් විකල්ප පක්ෂයක් සොයා ගැනීමට සෑම උත්සාහයක්ම ගත් අතර ඒ සඳහා එම පක්ෂ රුපියල් 10,30,000 දක්වා අධික මුදලක් අපේක්ෂා කළේය. නීතියේ ආධිපත්‍ය හා විනිවිදභාවය රැකීම වෙනුවෙන් පෙනී සිටි නාගා මුදලට පක්ෂ මිලදී ගැනීම තරයේ ප්‍රතික්ෂේප කළේය. නාගාගේ නාම යෝජනා වැළැක්වීමට කුමන්ත්‍රණය කළ පක්ෂ ඔක්කොම වැසියෝ පක්ෂයේ ලේකම් තම ග්‍රහණයටගෙන එම පක්ෂයෙන් නාම යෝජනා බාර දීම ප්‍රතික්ෂේප කළේය. පක්ෂයේ ලේකම් දැනටමත් මේ අපරාධය සම්බන්ධව පාපොච්චාරණය කර ඇති අතර පටිගත කරන ලද හඬපටිය නුදුරු අනාගතයේදී හෙළිකිරීමට නියමිතය. ඔහු දැන් එම වංචාව සම්බන්ධව සාපරාදී අපරාධ නඩුවක චූදිතයකි. සමාජ විප්ලවයක් මගින් රට ගලවා ගැනීමට දැරූ සියලු උත්සාහයන් අන්තිම පෑ කීපෙදී අපරාධකරුවන් දියත් කළ කුමන්ත්‍රණයකින් ව්‍යාර්ථ විය. නමුත් තම ආධාරකරුවන් නාගා කෙරෙහි තබා තිබූ විශ්වාසය ඔහු ආරක්ෂා කළේය. තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් එලෙසම තම ආධාරකරුවන්ට හෙළි කළේය. ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය සඳහා ලැබූ ආධාර සම්බන්ධ විගණන ගිණුම් වාර්තාවක් නාගා මැතිවරණ කොමිසම වෙත ලබා දුන්නේය. මැතිවරණ ඉතිහාසය තුළ එවැන්නක් වෙනත් කිසිවෙකු විසින් ඉදිරිපත් කර නැත. ඉන්පසුව නාගාගේ විරුද්ධවාදීන් ඔහුගේ චරිතය ඝාතනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කර මිනිසුන් නොමග යැවීමට ක්‍රියා කළේය. ඒ කිසිවකින් නාගා සැලුනේ නැත.
නාගා තම සංවිධානය ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට පියවර ගත්තේය. එහෙත් මැතිවරණ කොමිසම පක්ෂ ලියාපදිංචි කිරීම ප්‍රමාද කළේය. එහෙයින් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට නාගා කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමක් වශයෙන් තරඟ කරයි. නාගාගේ ගමන් මගෙහි කිසිදු වෙනසක් සිදු වී නැත. නාගා පෙනී සිටිනුයේ දූෂිත දේශපාලන ක්‍රමවේදයට එරෙහිව පැහැදිලි විසඳුමක්. එනම් සිස්ටම් චේන්ජ් එකක් ඉදිරිපත් කරමින් මාතෘභූමිය අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම සඳහාය. ඔහු දියත් කළ එම නොනවතින ගමනේ අංශු මාත්‍රයක හෝ වෙනසක් සිදු වී නැත.